බදැනක් ්‍රාත්න කනවා ඔබ සිල්ලදිනනාටම. ෝ ්‍රිට න්ස්පරේෂන් ගාමිනි සානායක දේශනය වෙනුවෙන් පැමිණි ඔබ සිලුදනාාම ආදරයෙන් පිළිගන්නවා ස්පෝටස් ඉන්ෆෝ වෙනුවෙන්. ස්්‍රී ලංකාවේ ඉතාමත්ම සවිශේෂ පියවරක් ආරම්භවන මෝහතක්ල සපටමය සහන් කට පුළුවනි. ස්්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ක ්‍රකට් බවම මතුවෙන් කිවතු නැහැ. එඒ එක්කම ක්‍රිකට් ක්‍රීඩාවේ සාරය. ඊළඟ පරම්ප්‍රාවවට දයාද කිරීම සඳහ ස්පෝට න්ෆෝ අලුත්පියවර අරගෙන තිබෙනවා හමදාමත්මගේ පෝට් න් ෝ නොදවල්වලට නවුම් දේවල්වලට, ලෝකට ඉදහසර විවෘත්ත කරදදි ශ්‍රීලංකාවේ අපිට අද අයිතිහාසික දවසක්ල සමාහඳුන්න්නට කැමැති. හොඳ ැබි සිලුදන නැගී සිටිමින් මේ අවස්ථාවේද. පිළිගැනමු ආදරෙන් ෝට න් ෝ ක්‍රිකට න්ස්පේන් ගමනිි සානයක සමරුදේශණය වෙනෙන් අර්ජුන රාණතුන්ගමමාතා. මිත්‍ර නව ක්‍රීඩ ඇමැත්තුවා අනපුංචව මැත්තුමා එවගේ ජාතික කන්්ඩම නියෝජනය කරපු නායකත්ය දරපපු හෂාන් බ්‍රිඩ නන්නවා රෝජ හමෝගම නං කියන බැරුණ මයන්ත තිසානායකේ මන්තතුමා සහෝදර මන්සේතු එවගේ මද මේ සානයට පැමිණ සේලෝජ නමත් එවගේ තිලාන් අවුරුදු ගානක් තිස්සේ සහෝදරෙක් වගේ ක්‍රීඩා වෙනුවෙන් විශාල සේවයක් කරන එතුමා සහ ඒ කණ්ඩාෑමටත් අද මේ අවස්සාට පැමිණ සිටලන විදුහල් පතිවරු ක්‍රකට ක්‍රීඩකෑ ඇතුළු සියල්දනානගේ බවසර ම ඉස්සල්ලාම ස්තුතිවන්ත වෙනවා තිලාන්න ඇතුළේ සංවිධය කමටුවටත් අද මේ ගාමනි තිසානායක දේශනය පවත්වන්න මට ආරාධැනනා කිරීම ගැන. ඒවම තමන්ා සසලි ේරදනාගේ මන් සමාවයි ඉදිවා පටන්ගන් ඉස්සෙල්ල දේශපාලනය ඉන්න අපි සමහර වෙලාවල්ලලට කාලවේලානුව වෙනස් වෙන්ඩ සිද්ධය නවාද අතිකරු ජනාධපත්තුමාගේ ඇස්වීමක් හදිසියේ යොදෝල තියෙන හිද තමයි මේ සියලු දෙනාටම අපාසුතාකට පත්ව වනේ නමයට එන්න කියලා සමාරලාට ම යනකොටත් පක්ු ෙන්ඩ සිදධ නොදයි යනු ද.ම ඉස්සල්ලාම මේ ලංකාවෙ ක්‍රිකට් අද තියන තත්්තමන් කතා කරන්න දතියන් තත්වම කතාා කරොත් මේ දේශය විශේෂන ගාම දිසානයි කියන මම දැන්න කොහොමද එතුමා හඳුන්න්න ඕනනි කියලා එතුමාට කරන අගෞුරයක් අද ලංකාව ක්‍රිකට් ගැන අද තත්වම කතාකොරු ඒක හින්දා මම අද තත්වයෙන් ඉවත් වෙල මම හිත්වා මේ ක්‍රිකට් ක්‍රීඩාව මෙතනට ගේන්ඩ මොන වගේ දේවල්ද අපට සිද්ධෝ වනය කියෙර. ම ඉස්ල්ල ම සාායක මහත්මය කන වචන ක පක් කිය න්ෝන. මම් දැම අයන්තරත් කිව මහිතනේ ගාමතිසානයක මහත්තයට පුතාල දෙන්නකු දුවකයි හිටිය මම් වෙන්ඩැති හතරවෙනිපුතා. එමනඇත් මංවැඩැති පලවෙිනිපුතා. ඒ වගේ තමයි මව බලාගත්තේ. තමන් අන්සල දන්න මහිතතා දේශපාලන එක්ද සොමස අසුව ද දශක වෙන කොට හිටියේ ශ්‍රී ලංක නිදස් පක්ෂ ගම් දිිසානාක මහත්මයා එක්සත් ජාතික පක්ෂේ. ප්‍රධාන දේශපාල්ඥෙක් ම එතුමාගේ දැක්ක දෙයක් තමයි එතුමාට ඕන්නන් තිබුණා ්‍රජීර අනතුංග කියන ශ්‍රී ලංග නිදහස් පක්ෂයේ දේශපාලඥ්ඥගේ පුතාව ක්‍රිකට් ්‍රීඩාවෙන් ඉවත් කරන්න හැබැ එතුමා එක කරේ නෑ මම දන්නට එතුමා ක්‍රිකට් හල තිබුන්නේ නමුත් එතුමා ලංකර ගත්තා ක්‍රිකට් දැනුමතිය පුද්ගලයක් මම නැවසංස්ථාවට ගිහමුණත් මම පෙට්‍රෝලියම් අමාත්‍යවරයා වුනාත් මම වවගෙන දන්නන්නේ නැනමුත් ඉගෙන ගන්නකං. ඒව දැනම තියන පුද්ගල අප ලංකරගන්නුවේ ම දැක ගම් ිසානක මහත්මයක ඉගනගත දයකම. ගමන් ජිසානයක මහත්මයක් ක්‍රිකට් පලට ලංකරගත්ත මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්න පරිනත ක්‍රීඩකයන් සහ පුද්ගලයන්. ඔපට ගාම තු රිම ට්ටුවෙන් හිටිය ක්‍රිකට් කණ්ඩෑමට එතනිදි තමයි එතුමා සහ ශ්‍රීම තිසානක මැතිනය ඒ දෙන්නම අපි ක්‍රීඩකයන්ට තාත්තක කෙනක්ම්ම කෙනෙක් වගේ හිටිය විශේෂයෙන් අපි වගේ ලාබාල ක්‍රීඩකන් මට මගේ ක්‍රිකට් ඉතිහාසය ගැන මම එතුමාට විශාල ගෞරයක් තියනවා මම හිතුවා මේකත් කියවයි කිය යුතු දෙයක් කියලා අපි එතුමාව දෙවන පාර ටන්තිම පාරට එතුමා යන් දිසෙල්ල මම ගි එතුමාටක වව ක්‍රිට්ාලක මදල සභපති වල හට එෙන්න්ඩ අපට මේ ක්‍රිකට්ටි කදාාගන්න නි කෙන එතුමා මංහිතන ජනාධපති අපේක්ෂකයෙක් වගේ හිටී ඒත් එතුමා තීරණයක් ගත්තා ක්‍රිකට් වෙන්ුවෙන් සභාපති තනතුරට එන්ඩ අවාසනාවකට වගේ එතුමා කුසලානය දකිින් දහම්බුරන ැ ඒමාට ලොකු දර්ශනයක් තිබනවා එතුමා මං එතැන මේ කතාව ගම්සානක මහත්තයක පවල්ලොක දෙනෙක් දන්නවාසිම්භාබ සංචාරයක් තිබුණා අපේ කණ්ඩාහමට ඒ අන්දිස්සල්ල අපි සාමාන්‍යෙන් ඔව ෝනම සංචාරයකට ස්සලම ගාම් දිසානායක මහත්මාව බලලා එතුමාට කතා කල්ලා ශිරවාඇදල පාගෙන යන් මට මතගේ ඇදාමම් පිට වෙනකොට උන් එතුමාට වැදහම කිවවා ර්නමංහිඉීද දන්න ැකිව. ඔගුල එනකොට මං හිදිීද දන්නේ හැබයි මේ ටුවර් එක ඔලු ේ තියා ගන්න ටුවරක් විතරයි හැබයි ලෝකුසලානය වර්ල්කප් එක ගන ප්ලන් කර. එතුමාට ඒ දර්ශනය තිබුණා එතුමාගේ තිබන ලොකු ඕනකමක් මේ ලොකකුසලාන තරගාවලියක අපිට දිර්ඩ පුළුවන් කියන. මහිතනේ එතුමා තේරුම් ගත්තේ සගාෆිල් සෝබස් මැති තුමාගේ එ ගාෆිල් සූබස් මැත්තුමා මෙ මෙරට පුහුණුකරුව කැටිට ගෙන්නුවේ ගාම් දිසානායක මහත්තයයක් ඒ ගෙනල්ල සර්ගාෆිල් සෝබස් මහත්මය තමයි මට දන්න හැටියට එතුමාට කිව්වේ මාව පරිසං කරගන්න කියලා. ඒ පරිස්සං කිරීමේ ප්‍රතිඵාලයක් වෙන්න ඇති සමාලට මට නායකත්වය ලබාගැන්ඩ පුුවන්ගොුණේ මේ ලෝකුසනාන් තරගාවලියයක් දිනකොට හැබයි ම එක දිනකොට අපිට කණ්ඩාෑමක් නෙම හිට. විශේෂ මේ දරෝටිකක්කින් හිඳම එක කියන් ඩෝනනි මට ක්‍රී ක්‍රිකට් කණඩයිමක් තියනෑ මට හිටිය ක්‍රිකට පවුලක් මේ වෙනස්සති පුුණි වෙතන හෂාන්ට මතක ඇති අපි අපි වෙනස් පුද්ගලයන මේ කොටිම කියනන්න දැන් අපි හෂාන්ගේ මොනහර තිය නං අපසාරෙ තියෙන දේවලුත් අපි දන්නවා ඇගේ නොවනගේ දරුවන්ගේ දේවලුත් දන්න ගේ කිට්ටු බැඳීමක් අපේ කණ්ඩයම තිබුණ සමල්ලට මේ අද තියෙන තාක්ෂණයයයි අ දේවල් එක්ක හුගාක් අවශ්‍ය දේවල් අපි බැහැර වෙලා තියනවා එවිතරටන මේ අපි සංචාරයක් යනකොට මම කිහිල් ල වැැඳල යන්නේ අරවින්දගේ අම්මද රුෂාන්ගේ අම්මද හශාන්ගේ අම්මද කියෙලබරන්නේ ඒ ක්‍රීඩ ගයොත් තේවිදියට හිට මෙ මේක තමයි ලංකාවේ ක්‍රිකට් සංස්කෘතිය. මෙ මේ තමයි ම මේ පුතාලට කියල දෙන්න දැන්. අද තාක්ෂණයක් එක්ක හුගාහක් අපිට අවශ්‍ය දේවල් අප ඇ ඉවත් කරගෙන තියෙනවා. පුතාල බලන්න අද තරගැකිවරලා අනිත් කණ්ඩෑම පපුහුණුකරුවට අනිත් කණ්ඩෑම ක්‍රීඩ බාර ගුරුවරයට තමන්ගේ පූුණුකරුවට වැඳලය නොත් නෑ. සංස්කෘතියෙන් ගිලිල ගීලා තියනවා මෙන මෙතන තමයි ක්‍රිකට ීඩා විතරක්න මේ රටම වැරදුනේ අපිට අවුරුදු ගානක් තිබ්බ වාසනාවන්ත අගේ කරපු සංස්කෘතිය පිට රටවල් වල තියන දේවල් බලලා අපි මෙවා නැති කරගත්. අපි අන්ඩෝනීතැන්් හැමවෙලේ පිටිට ගිාමනත් දේශන වලට ගාමලත් ම මේ හැමලේීමම කිය. ම පිට යන්නේ නෑ මං අම්ම බල් අමට දනකහල වැදල න්නේ නැත්තා මේ මේ සංස්කෘති අපි මේ රටෙන් ගවාක් නැති කරගෙන තියෙනවා ම මේක කතා කරන්න හිතුවේ ක්‍රිකට ප්‍රීඩාවත් අපිට මේක තිබුණවා ඒ මංකිවේ අපි එක්දසම් සේය අනුහයි ලෝකු සලානයකට යනකොට ආන පුංචේව මහත්්‍යනන් කිය හිට අපි තිෙන වා කියල අපත් ඕනකමක් තිබුණ <laughs> <laughs> ැ ම හැමවලේම කිවේ අපි කිකට් ක්‍රීඩාව කරන්්ඩෝන තරගෙන් තරග කියලා එවිතරැක්න මේ මට එතනද විශාල හයික් තිබුණා මට හිටිය මේ දේෂ්ට ක්‍රීඩෝකය හතර දෙනින් අරවින්ද හෂාන් රොෂාන් කුර අසංග ඒකෙහින්ද මට මගේ ක්‍රියාපටිපාටය මට තියෙන වැඩපිළිවල උග කඩුුණා අපි සමාර වෙලාවට මංහරිසරයි සමාලට වන් තාත්ත කෙනෙක් වගේ ට අයගෙනෙක් වගේ සමාලාට මම මිත්‍රෙක් සමාලාට මම ඉතාමත් දරුණු ගුරෝරයෙක් පත් වැරත් පත්වෙනවා. ඒ ඒ එව්වා කරන්න සිද්ධ වෙන්නේ අපි හැමවෙලේ ම අපි ්‍රඩාක් කනකට අපේ ඔලුුව තිබුණ කමකද අය ඒ තමයි ජාතික කොඩිය අපේ රට අපි ඉපදිච්චරට මෙ මෙව් මේ අගේ කිරීම තම අපට තිබනේ අපි කවදාවත් ්‍රීඩංගනෙට කියන ම සියව ගහණ්ඩෝනි කියල. අපි අපි දාහතර දෙනාට මේ ඒ පෙරේතකම තිබුන්නේ. මක පෙරේතකමක් කියල කියන්නේ අපිට තිබුන්නේ අපි ගැනහිතවියනෑ. අපි ඒ තත්ත්වය වෙනස් කර මං එතැන්ට යන්ඩිස්සලම මතක් කරන්න ම එක්දසම් සි අසු දෙක ජාතික කණ්ඩම තයනකොට. මං කියන්න මමාව ගම් පහුඩු ගම්පල කියලා තැනකින් මගේ තාත්තා ගම් පාහිටපු කියෙනගම්ම ගුරුවරයක් පි සහෝදුර හයදෙනක් ක අපි අප අපිට තිබන වාසනාව තමයි අපිට කොළඹට එන්න හම්බුණා අම්ම හිදා පාසල්යන් එතනින් තමයි ඔක්ොම ක්‍රකට ක්‍රීඩාවටාවේ මක් ක්‍රිකට ක්‍රීඩාවට ඇතුල්ට එන කොටමාවේ ප්‍රශ්නයක්ෙක් මම අවුදො හැන් පහ ලි කණඩෑමක් තෝනකොට ලාල්මෙන්ඩිස් ගුරුතුමා දැබී අතර නැහැ. එතුමා අවුදොහන් පාල ක්‍රකට් කණ්ඩායමක් දන්න හතනකොට මට අවුරුදු නමයයි. රුදු දහයිහිඳල මයි තෝරන් ඇති මාව එතනින්ම එියටකිය ති ලොකු කල කිරීමක් එක තමයි මම් ප්‍රිකට ක්‍රීඩා පටන්ගන්න හැබැයි මගේ අයිව තේරෙනවා කණ්ඩාමට එතකොට මම එලීන්දල ෙබල් ප්‍රක්ටිස් කරන්නකට ම කරන්න එලහිඳල යා ොටිකක්කෙක් ටෙනිිසිි බෝල ගන ෑල්මෙන්න්ස් දැක්ක මාව මට මාව ගෙනල්ල ලෙදබෝලි උඩ දාලා කිව මට කැට්ස්තුන කැල්ලුවත් පහුණුවම් වලට ගන්නන් කියන මං ඇත්වුනම ඇල්ලවා ඔොඩ මට සංචීතයට එන්ඩ හම්බුණ ම පුතාලට මේක කියන්නේ ජීවිතයේ ඕනම තැනක කලකිරීම එක්ක තමයි උඩට මෙ අන්න පුළොන් එතැ අපි පටන් ගත්තේ ක්‍රිකට්‍රීඩාව ලාමෙන්ඩිස් ගෘත්තුමා ගැන ම පොඩක් කියන්නුන් ලාල්මෙන්න්ඩිස් කුරුත්තුමා කියන්නේ පපුහුණුකරුවෙක් නෙවෙේ තු ඇවිල්ල ි ජාතික තාලය ක්‍රීඩා කරපු කෙනෙක් නෙමේ හැබැයි ලාල්මෙන්ඩස්ස අපිට ඉගැන්වේ ක්‍රිකට් පවිතරක් නෙමේ මෙත ලෑමෙන්්ස්සකෙන් ඉගෙන ගත් අපි කීපදරේ අපිට කණ්ඩය ගැන්වා ඇවිදිෙන හැටි ගැන්ව බැට්ට එක අරගෙන ක්‍රීඩාංගය යන හැටි ගැන්වා මේ සියල්ලම මේ ත්‍රිකත් සංස්කෘති අපට තිබිච්ච දෙවා ඇඳුම ගැන ගැන්වා මට මතක එක පාරක් ටෙස් මැ් එකක ම සසිිය හලා එලියට එනකොට මං ගවක ලට මෙම කල ගල බැට්ට එක ගත්ක හිල්ල අට මතක ෑමට ස්මත ටක්ගලයි ව්ක දගෙනනයි බට්ට එක සාවාන්ද රගෙනා. ඒ බයකට නෙමේ මම මේ දේවල් කියන්නේ ක්‍රිකට ප්‍රීඩාව කියන්න බෝලෙන් බැට්ටකයි නෙමේ එතනින් එහාටගේ විශාල ේවල්තියන අපිට ආරක්ෂා කරන්න ඉති මංආපු ක්‍රිකට් ගමනේ මටත් තව කල කිරීමක් කාවේක් දසුන්සය හැත්ත හතේ දශපාලන ප්‍රශ්නයක් නිසා මගතිබුණ කිට් බෑග එකත් මට නැතුගිය. හැබැයි මමඒ ප්‍රශ්නයකට ම ෙදරින් එලිට අගෙන දිවේ අපේ අම්ම කිව්වා වටින දේවල්ටිකක් අරගෙන පස්සෙන් එලියට දුවම කියල. ඒේක මට ච් ත් ම ගත් කිට ද. ඒ තමයි මට ගෙර තිබන ට නමද ඒආපු ගමනත් එ ලොකු අඩු පාඩු ක්ක තමයිි ක්‍රිකට ක්‍රීඩාවට සම්බන්ධුවනේ මට මතක ලෑමක් ස හැත්ත හතේ මම අවුද්ධාහතරන පාල කන්ඩාම නායක මට ක්‍රීඩ බානෑ බැට්ක විතරයි තියන්නේ තින් තියන පැ මනහරි එකක් එළියන් තියලා ඒ විදිර ක්‍රීඩාර. එ මේ වගේ අපි ආපු ගම මවි තරක්ට මේ හෂාන් වන්නඩ ඇති රෝෂාන් වඩති කිසිම කෙනකොට හැමදීම තිබිච්ච නැති අයි. මම හිතනවා සමහලාට අපි අද තත්වෙක ඉන්නාන්න ඒක ප්‍රධානම හේතුව වන්න ඇති අපි අමාරුවෙන් අර මේ පුතාලගේ භාසාව කියන්න කට්ට කාලාපොයගල්. අන්න කට්ටියක් තමයි ඔය ලෝකුසලාන කණ්ඩම හිටිය. ඉතින් ක්‍රිකට ්‍රීඩාව අපි කතා කරනකොට ශේෂෙන්ම මආපු ගමන ගැනමම් පොඩ්ඩක් ඉස්සල කියන් දෝනි ඒ ආපු ගමනත්තික අනිපත්ත හමදාම හිතන ක්‍රිකට්ෙ මේ ජීවිතය ඕනම දෙකට වාසනාව කියල්තියන්නතනි. හොඳ බොදාහරණය තමයි මම එක්දා සමසය අස්සුවේ ගාගමම් දිසානක මහත්ත එංගලන්තරක හිල්ල අපට ටෙස් තත්වය ලබාගන්නකට අපි අවුරුදු දහනමයෙන් පහළ කණ්ඩෑමක් ක එංගලන්තේට. අපේ සංචාරය ගිහිල්ල ඒ අතර තමයි අපිට දැනගත්තේ ලංකාවට ටෙස් තත්තේ ලබාගත්ත කියලා. ඒ සංචාරයෙන් පස්සේ මේ ඉන්දියනු ඉන්දියාවය අවුරුදු විශයෙන් පාල කණඩායමක් ඇවිල්ල ඒ කණ්ඩෑමට තේරීලා මට එතන ලකුණු අතරට යන්න පුළන් ච්ච ක්‍රීඩකෙක්කින්න තමයි තේරුම් කමටුව පාසැල් ක්‍රික අමතරව මං ගැන හොයන්න්නට පටන්ගත් කියන එතන තමයි මට වාසනාව ලැන ති ෙක්ද ස සූ පලනි ටෙස් තරගට එනකොට මංපුහුණු සංචිතයි පාසල් ක්‍රීඩක පස්සනෙ හිටිය අපි පස්සනට අවස්ථාවක් ලැබුනෑ හැබැයි මට අවස්ථාව ලැබුණ දෙවන එක් දින තරගයට ක්‍රීඩා කරන්න. මොකද ඒ කාලේ වමත් පිතිකරුව කෝොහයෝ හිටිය. මට වඩ හොඳ පිතිකරෝ හිටිය ම තමයි ඒදස්ස ලකුණු අතර හිට මත් පිතිකරු හැයි දුණනති ලක්ුණු හපු ක්‍රීඩකට වඩා හිටිය. නමුත් ඔගොල දන්නවා කණ්ඩාෑමක් තෝරන්නකොට සංවිතයක් තියෙන්න්නේ බලන්සකත් තියෙන්නු නඒහර මාව කණ්ඩෑමට ඇතුළත් කර තනිදින කණ්ඩෑයමට වමත් පිතිකරුව කැටීම. ඒ තරන් අප ජයග්‍රහණය කරනට මට ලක්ුණු හතලස්තුන ලක්ුණ හතිිස්ව ව ලබාගත්. ඊට පන්සේ පලමනි ටෙස්සරෙටමයගේ යනකොට මට මතකයි බඳුල අරණපුර මහත්මය මගේ නායකය හිටපු මට කිව්වා මල්ලිවාට සෙල්ලන් කන්නක හැට ඒරු මො දන්නෙ මොක ං ස්කෝල ක්‍රිට යනවා මට ෙස් තරගේ ස්කෝල කිකට්ත්ත ච්ච ලකු වෙන සත්ේ රන්න මොකද කවරුත් මකින් දේවල් බලාපොරොත්තුන්නේ සසල බලාපුරතුන බඳුලයකෙන් ුලිපායගෙන් රොායකෙන් ඒගුල තමයි ලුණ ගහන්න ම වෙලම ස්කෝල මයික කණ්ඩාමටඇවිල්ලක් මේ ට කිසිම කෙනෙක් බලාපොරොත්තුන්න්න මන් ලකුුණු ගහයකල් එතකොට මට ඒ එක පීහිදනයක් කාවවෙත්නෑ මං ඒකත් එච්චර තේරුම් ගත්තිද. හැ මං ඔතෙන්න්ට එන්ඩ මගේ මේ පටන් ගැනීමට එන්ඩ මට ලොකු අදදැකින් මම්බුණු ම දසමසය ඇත්ත හතර පහ වෙනකොට නැ එක්දසේ හත්ත හය විතර වෙනකොට මට සිංහල ක්‍රීඩා සමාජයට යන්ඩ ආරත්ධනක්කාව. මට ටත සුනේ වෙත්තමනනි මහත්මැත් මයිකල් සෝස කියල මහත්තරු දෙැනෙක් ආනන්ද අපි පූුණුවීම් කටයුතු කරන කොට විල්ල. මාව තෝරගත්තා අයි අත් එක්ක S ක්‍රීඩා සමාජයට ක්‍රීඩ කරන්න. මට කට මට මත කැටිය අවරු ධාතරක්වගේ වායසක් තිබුණ ඉංග්‍රිසි කතා කරන්න බෑ නැිය ස්කෝලල්ල ඉග්‍රි කරන්න ගත්තක ම කඩුව කියනවා බෙල්ල කැපනවා කියන ඉතින් අපි පුළුවන්තර අඩුව මයකතාරය සසි ක්‍රීට සමාජයට ගියාම මාවිතතාම තආදරෙන් පිගත්තයි එක පුද්ගලේ මංගේ පුද්ගලක නම කියන්න මට ඉංග්‍රීසිය ට ඉංග්‍රීසි තේරුම් නැතිුනට දස්සල මට මතකයි ඒ කියපු වාක්කෙන සරන් ජනී ්‍රම් මරිය ටඩයකිවා හොසි සරන් ජොන ෆම් මරියකඩේ ඔන්න මට සිංහල ක්‍රීඩා සමාජයේ ප්‍රධානයක් මාව පිළිගත්ත හැට. හැබයි මට එක තේරුන්නේ මට තේරු සරජනීකවද මරිියකඩය කියනෙ දන්න මොක අපි මරියක ඩිස්කලන හැබයි මට මේක මොකර්ථ කියනක තේරුන්නේ ඇති සාමානෙන් මට තේරන දෙක්ු හම්ම ග අමගින් තම යන්නන්නේ අම්මටග කිවවෙන්න මෙහමක් කිව මට තේරුන්න්නේ නැහත ොට අමගේ ගැනන් ගන්න දෙපා ක අපම ගුරක්න ළමයිව හසුරුන කෙනෙක් ැටියද ඒක තේරුම් කරලා දුන්න එච්චර ලොකු දෙයක් නෙේ කියලු ඊට පස්ස කෝම හරි මොකද මේ පුතාල මේක දැන ගඩෝ මේ රටේ ක්‍රිකට් සංස්කෘති ඇස්තිබනා ඒක ඇවිල්ලා වැරදි ආකල්පයක් දීලා තියෙනවා මේ රෝයිල් සින්තෝම් සංස්කෘති කියලාඒ වැරදි රෝල් සින්තෝම්සස් කියන සංස්කෘතියක් තිබු නිිනෑ රෝල් සින්තෝම්සස් වල හිටිය සුපිරි පැලැන්තියා ඒගොලන්ට තමයි ක්‍රිකට් අයි වෙලා තිබේ හැවයි ආනන්ද නාළන්ද හිතිියව සුපරි පැලැතික ඉපදනෙ ඒකම මේ මේ තේරු කලද දෙ ඩෝනනි මොකද හැමදාම මේ වරද්ධනවාපි මේ ක්‍රිකට් සංස්කෘතිය රජකීය සාන්තෝම සංස්කෘතියක් කියන එක වැරදි. රජකය සන්තෝමස් වලත් හිටිය සාමාන්‍ය පවුලලාය ක්‍රීඩකය උදාහරණකට ඩොලිප මෙන්්ඩිස්ලා ඒවගේ ක්‍රීඩකය හිටිය චමින් දවා සිට සැජෝසස්සගේ ඒවගේ ඒඒ කල්චර්ස් දෙකක් සංස්කෘති දෙකේ තමයි අපිට හැ්පෙන්ඩ සිද්ධ වනේ.ඔ සංස්කෘතිය සෙන්තෝමස රෝල් එලයි් සංස්කෘතිය ඩ ටන්ගත ඳලුවරන ප්‍රමාන්ත මගේ තමත් තුමට ගරුත්තිය තියෙනන. තුමා තමයි මේක වරදියට හිතන් දෙපා සිංහල බෞද්ධ කලමං කියන්න නමුත් සිංහල කතා කරන පාසල් වල ගමේ පාසල් වල දරුවන්ට ක්‍රීඩාවට එන්ඩ අත දුන්න නායක තමයි බඳුලුවරන ප්‍රමාන්ත ඒදසලට පුහුණු කරු අබු ුවත් මහත්ම තේකට ප්‍රධානයකි වුණ අබුෆුවට මහතය ගැන අපේ මතිමතාන්තර තිබුණට ගමේ ක්‍රීඩකයන්ව මේ අර තලේ වෙනස් කරන්ඩ පාරකපල දුන්න තමයි අබුෆෝට් මාර්ත්‍ය යි තැන අනපපුජය මාර්ත්‍ය මාර්්‍යක එකකවෙයි මේ සංස්කෘතිය වෙනස් කරන්න හරි අමාරුුණා. මාව එක පාරක් උදාහරණයක් ැරට කියනන මේ එසස ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන්නකොට හැබේ මට කවදාවත් යනකොට අුරුත් එනකොන් මහත්ම තමයි නායක සුනිල් වෙත්තම නිලකයිඩා කර දීට පස ඩුලිප පෙන්ඩිස්ලා හැබැක් මට කවදාවත් වෙනසක් ඒගොල් උකරනෑ. කවදාවත් මාව වෙන වෙන පුද්ගල කැටට සැලක වෙන. ඒ මාව වෙනස් ඇහැකින් දැක්කේ. අර වෙනම සංස්කෘතියක් මේ ක්‍රිකට් ප්‍රීඩාවේ තිබුණ කට්ටිය. මට මතකයි මේ ඔය ප්‍රශ්න වෙලා සරංජෝනී කියලා කිව්වට පස්සේ ඊට සතිකීපකට පස්සේ මට වාසනාව ලැබුණ සාන්තතම ආනන්ද ක්‍රිකට්තාාරගයක් තිබුණා ඒ ක්‍රිකට්තාරගේ මට සියක් ගහන් වාසනාවක් ලැබනවා එදත්ව පුද්ගල ඇවිල හිටේ මැච්චේ බලන් එකො දන් ටිටත් තේරුම් අරගෙන තියන මේ සරංජෝනීකිව කාඩ මොක්ද හේතු කියල දැනටත් මට සරජනී කියල න්ද අධදිනසරන්නේ ට කලිනුත් ැති දත්කට ම පත්වනේ මොකද මම සරු ටාස පුද් කෙේ. එති මේ සරංජෝනී මොකද කර සය ගහලා තරගීවරලා අර මට සරංජනී කියන මහත්වෙයාලාටකින් කිව්වා මාව අන්ඳුරුනද කියලා. කෙඩිච කෙඩි ඉංග්‍රලීසියන් කිවේ මට මතකත්නෑ මොකද කිවේ කියෙලා එ ොටකො ැ කියලලා මකව යම්ද සරංජෝනී කියලා. අන්නේේ වගේ මට තිබන පොඩි මම ඇවිල්ල මේ මාමනෙන් වරද ටලුව නමන් ඇතිපුද්ගලෙක්නේ ඒක මයිහිතන බොඩිකාලහිත්ල බ එකතකින් ඒ කරුමයක් හර කියන දේයාල කරෙන ගෑන දේශපාලය තුඩට ඇන්න තුුවන් මේ රට ඕන ැනට ඇන්න පුලු එකක තමයි මේ රටාද ගිහිත්තියෙන්. ඇති මේ ප්‍රිකට්ස් සංස්කෘතිය වෙනස් කරන්න එක එච්චනම් ලේසුන නෑ. ඒ අත තමයි ගම තිිසානමකම හත්යාගේ ඇතුලුේ මත් එක්ක මේ සංස්කෘතිය ගාක් දුරට වෙනස්සුනවා මට ජාතිකණඩෑම මේ නායකත්ය හම්බුනානං ඒ හැම්බෙන්න්න මූලි කඩිතාලම දාළදුන්න තමයි අබු ුවර්ට හත්මේල බන්ඳුල කරණපුර නායකය එතකොට එතනින් ට ඔය මුණ ක්‍රීඩකයෝ හිටියන් අපිට තිබුණ ඒකාල ක්‍රීඩා කරනකොට අසු දෙක අසු හාය අහත වෙනක අපට තිබුණ දේතමයි අපි එකෙක් නාට ක්‍රීඩා කරේ අපි කවදවත් කාඩ්නාෑයමකට ක්‍රඩා කරන ංඟු දහරණන කියන්න අපි සංචාරයක් ගිය පකිස්සාන් සංචාරය මට කට මං අවරුද්ද හටයි තාම ස්කෝලෙ හිටිය ඒ යනකොට සාමානය ඕනම ටීමයකිඉන්න ඕ ආරම්භ පිතුකරුවන් තුන් දෙෙනක් ඉතින් තේරිච්ච දෙන්න බැට් කරන්න ගිහාම තුන්ෙනෙක්කෙන බලං ඉන්න අර දෙන්න ඔට්ටනක. ඒ දෙැන රංස්කැඇවුවොත් තුංගෙන එක්කෙනගේ මූන ගණ්ඩ දෙයක් නෑ තරහෙන්නේ හැයි අර කවුර ක්මට හව්ටු නොත් අරය හිනාවෙල පුද්ධම සම්තෝ සගනවා. මොකද අන්න ක්‍රිට් සංස්කෘති අපේතිබුණ. තමන්ට ක්‍රීඩා කිරීම විතරයි. ඊලඟට අපේතුම ෆස් ෝල න මේේක පන්දින්න පස්සනෙක් න සංචාරය තරගේ තුන් දෙෙන ක්‍රීඩා ගන්නවා න. එලිඉන්න දෙන්න සෙල්ලග කන තුන්දන විට් ගන්න නම් හරිම කණගාටුවෙන. මේ වෙනස් කරන්න හරි අමාරුණවා. මං නායකත්යක දන්නුකොටත් මේ මේ ක්‍රමවේදය දිගටමකිය මේ ක්‍රමවේදයේ තිබුණේ තමන්ට ක්‍රීඩා කිරීම විතරයි. රටක් ගැන ප්‍රශ්නයක් නැහැ මට මතකයි අප ඒද වසල ක්‍රීඩා කල්ලාව ස්ටේලියයා වෙංගලන්තේ තරග පරදිනෝ දවස් පහේවත් තුනෙන් පරදිනෝ තුනේව දෙකෙන් පරදිනෝ හැබැයි හැන්දැවට අප එලියටයනො කණ්ඩයනො විනෝද වෙනවා ස ආයි තරගට නවා ඒක නිකං අර මට තාම වච්චනවලින් එක කියන්න බ ඒ නිකන් අපිට මේ පුරද්දක්වට පත්නවා ප්‍රන්ඩන් රොජට මත ගැති මැච් පරදුන එකලා අපිට ලැක්්ජාවක්න ඇ මම එක්ද සමසිය අසු අටේ මට නායකත්ව වාරදුන් හම ම අවුරුද්ධකින් එලෙව්වා අනු එකනේ වල් කප්ප එක අනු අනු දෙක ලෝකුසලාන් තරගාලිය ඉස්සලව නායකත්තෙ අයින් කල්ල අ විදරදුන එක ට මටවිච්ච හොඳ දෙද ඒ සංචාරය මගේ කාමරය හිටියේ වැඩින්ම හසාා. ඒදවස්සලොෝැ ඒදවසල අපි කැ් නායකටයි උපනායකටයි තනි කාම්මර හම්බෙනවා අපි දෙන්න දෙන්න ඉන්නේ ඉති දැම් මම අවුරුදු හතරක් විතර නායකත්වය දරලා පල්ලහට ම තනි කාමර ෑ ට ඉතින් මං කාත කර දෝනේ ත පස මක ම ාථක පුළුවන් ර ශාන යන් ලා ග ලට හි ද හසංන් ඒක කර දෙවල් ලප්සාර ඉට බං කියන්න මංවෙලම කියන්නයි මේ අන්න වගේ සහෝතර කන්තිපුණි මේ මේ තත්ත්වි වෙනස් කර එළඟට ඒවල් කප්ග පස්සේ ක්‍රික පාල මදල අපටැවිල්ලකිවා මට නායකත්වය බාරගන්න කියලා මං එහිට කිවා ඔය මමර කියපු කණ්ඩායමක්තම ඒදවස්සලත් තේරම් කමිටුවල හිටිය මංකෝ මට ඕනෙ නෑ කියලා මොකදේ ලෝකුස්සලාන මංගුවක් ලකුණු ලබාගත්ත ක්‍රීඩයක බවට පත් වන මංක මට නාකත්වය දරන්න වශ්‍යන ම ්‍රඩක කැටින්න මට මේක පීඩනය කුත්නය කියෙන මේ මට පච්චිදයක් තිටම තේරුම් මිට ලඟ ට විල්ල ඉල්ලීම් කරන්නඩ ඕන්න මේක බාරගන්නකය. මංක වවා මං බාරගන්න ඊළඟ වල්කප් කනකක් මට දෙන්න. හැබ මගේ ඕන විදියට ම මේක දුවන්න කියෙ. ඔමයි යෝ කඩින්ස් කියලා අදවයි ම නොට ඉට්‍රස්ට් ම මේ කැමතින බයි ඔගොලන්ට ම මේ එකක කර්ඩ න්න මට ඕනු දියට දුුවන්න දෙන්නන්නේ. එකක වුණ බාරදුන්න. ස්සල්ලා ම ෙන්ව ම හිටපු දේෂ්ම ීඩ ගටික අරවද හාන අසංග රෝෂාන් මං කතා කල්ල කිවවා අපි දැන් කොහොමද මේක හදන්න කිය එතරම් ලේසුන නෑ මොකද අප මේ සංස්කෘති වෙනස් කරන්න පැ අපි ළඟට සංචාරයනවා දැන් තරග දිනන්ඩට පටන්ගරන්නවා පලටි පාට අපි නවසීල්ලන්ත කියල ටෙස්තරගාවල ටෙස්තරනයක් දන්න තරගලි දිනට පටන්ගත්ත දැන් අපි ඔක්කොටුවම ඔලුවට එන්නගත්තා ට ක ීඩක ට දින හුලන් කියලා ස්සර යන්නේ තරග දැ තරගවිලියකට අප ටෙස්තරකට යනකොට යන පදින්න නැතව ඉද දිනෙන කියන එක නෑ නමු අපි අලුත් සංස්කෘතියම අපේ සාමාන්‍ය ශ්‍රී ලංක ක්‍රිකට් සංස්කෘතියැ ශ්‍රී ලංකාවේ අප අපේ සංස්කෘති අප අම්මල තාතල අපි හ සංස්කෘතියත් අපි වෙනස් කරනෑ ක්‍රිට්ටිද මට මතගක පාරක් පූුණුකරුවෝ ඇවිල්ල ද මම තාම දුලිප මෙන්න්ඩිසේ දවසල තේරුම් කමටිය සභාපතික අපේ මැන ච්ච කල්ම නකාර අපි ඔක්කම දුලිප්ට කතාගැට දුලිප පය කියලා. දැ හෂාන් තාව මට කතා නර්ජුන අයිය කියලා. මාතක ක්‍රීඩ කර පුංගු දෙන මට කතාාරන අය කියලා. අනුහාය ටීම එක අරමින්දයි ගුරයි අසංග යරෙන්න්න අනිත්ම ඔක්කොමට කතාාගැන අයිය කියලා ඉති ඒ ඒ ක්‍රිකත් සංස්කෘති අපේ අපි හැදිිච හැටි ඒ ඒ ක්‍රිකට් සංස්කෘතිය මේ ඒ අපේ අපේ එදින්නදා මේ රටේ තිවච්චි සංස්කෘතිය අම්මල තාතලට මැඳලයාන එක අ කියලායි අක්කලාට සලකන එක ඒ වැඩි මහල්ලයට සැලකීමක් තිබුණ ඇතන සමහර පපුහුණුකරු ඇවිල්ල එංගලන්තේ අයිය කියන්න නමෙන් කතා කරන්න කිව්වාම මංකෝ මක ටිකගනය කියලා අත ට මතකයි අපිට ලොකු ප්‍රශ්ණ ොඩ කාව හැබැයි අපි ඒව්වා අපිට ඕන ඉදියට හදාගෙන අපි කණ්ඩයමක් නෙමේ හැදුවේ ම නැමත වර තැන්ට න පවුල කදන්න ගත්තා අපි අපි දාහතර දෙෙන හිටිය මට මතක ලොකක්ුසලන් තරඟාාවවියට ඉස්සල්ලා එතවට ම හිතන මි්‍ර ආනපුංචය මහත්මය සභාපතික මට එන්ඩත් ඉස්සල්වාගේ මගේ මම විසිදෙක්ව තෝර ගත් එලියන මන් අංලියා ගත්තාාව විසි දෙනෙක් එක. ඒ විසිදනාගේෙන් මන්දන්න දාහතර දෙනෙක් තමයි මවල් කපටග අන්නවෙ ඒ විස්සේ හිටපු නැති එක මේ එක ක්‍රීඩගේෙ කිටියා ඒ තමයි මාවන් අතබත්තු. මාවන්ගේ නමයි විස්සති පුුණේ දවස්සල හැබයි අපි කණ්ඩාමතුවරණකොට මාවන්ගේ දක්ෂතා එක දාහතරදන ඇතුල්ටාව. දැන් අපි මං මේක් අපි ස්කිකට් ඩයම් හතරකොට කොමද කියල කතා කරන්න ඉතින් අර අනුතුන අනු හතර විතරෙනකොට ඒක නොගක්ම මේ දායකත්ව මට ලබල දුන්න දේෂ්ට ක්‍රීඩෝක හතර දෙෙන තරුණ අයව විනය කියන එක තිලාන් තිලාන් විනය ගැන කතා කර මේ විනය කියන එක මගේ නායකත්තය ඇතිබන නොම්බර එකේ දේ විනය නැති ක්‍රීඩාවක් කවදාවත් උඩට යන්න බෑ ඒ කැන්ව මයන්තක දත් ගම්දිසාක හත්. රටේ අපේ ජීවිතෙත් විනය කියනෙ කනැත් කවදාවත් අපිට යඩ ෝනි තැනකට යන්න බෑ. හැබැයි මම ටික් වෙනස් පුද්ගලේ මම හැමදාමම ක්‍රීඩකෑන්ටකවවේ රෑ දහය වෙනකොට කර්ෆ බලට කාමර ඉඩ වෙනවා. එලියරං ඉඳලා හුෙන්න්නපා ඉ සමරය මට එල්ල කියනවා දොහනක නිද න්න නෑ මොකද කරන්න මංක කාමරිට ව ලන්න එිය න්න බෑ එි ඉඳල ඔහෙන්න්නන එපා ඇයි ඇයි මං මේ නීති දැම්ම අපිට මේ රටේ මිලියන විස්තක් අපි සංචාරය කයැනකොට බලන් ඉන්න මොකොද වෙන්නේ කර සමාරය කන්න බොඩ්න්න නතු තරක නරගොඩ සමාලාට මෙහ අපිසල්ලන් කරනකොට මෙහ රෑ පටන්ග ලහට ඉවරන්න පාන්දර දෙකට මේ අම්මල තාත්තල හම්ම දෙනම වායසක තරුණ කියල නෑ හැම දෙනා මේ තරඟ බල්ලන එලිවෙනක. එකට මේේට මිලියන විස්සක් මේ ක්‍රිකට් ප්‍රීඩාව නර්මණකොට අපි දහතර දෙනාටත් යුතුක මක් තියෙනවා කැපවීමක් කර. ඒ කැපවීම තමයි මම කිව්වේ අපිට අවශ්‍ය. මට හොරෙෙන් එලියටගේිය ල්ලා අවවෙච්චි කීපදෙන කොත් තියා. හැබැයි ලේසින් ඇරි නෑ මට මතක එක්ෙක් ම ආපෝ ලංකාටේ. ඒ කරේ මේ ක්‍රිකට හදන් මට බෞද්ගලිකකාත් එෙක්ව රහකටනම. අපි මේ මිලියන විස්සක් මේ රටේ මිනිස්සු අපි වෙනුවෙන් අපිහින්ද ලොකු බලාපෘත්තුව ඇතිවෙලා තියෙනවාන. ඇයි අපිට කැපිවිීම දෙන්න බැරි මෙ මේකතම ම ක්‍රීඩ ැට ැම් ඔවුවට. හැබයි අවුද්ක් යනකොට මා සහ යන ොට අවුද්දක් යනකොට ම කියන්න ඕන්නෑ දහට ඉන්න කියලා. නම අමාරනකට අපේ අආකාමරුව. තරගයක් රුුණාම කියලති නොල ලෙටේ න් ලංකාවයාගේ ෙවල්ලට යන්න්න පරිස්සමෙන් ගකිහිල්ල එන්න. ඒව කරාට කමන්න හැබයි තරඟට ඉස්සෙල්ලා. විනෝදවීමක් නෑ ඒකට ්‍රීඩාව තියන ලියටික ම සමහරය බොනවා කානවා මාතක කරන්න දුන්න. ඒක හැයි මට ලේසි වනේ කිෂ්ටය බලාගත්ත හශාලා තරමය දේෂ්ටකීටු තිවට මට ගක්ම පද කරන්න ඕනේ උනෑ මර ඉන්නවා දරුණු ප්‍රරිින්සිිපල් හැටියට හශාල හොට ටී චරල වගේ ගොල්ලොන් හැල් කරන. එතකොට ඒක මට ලේසි වවා මේක කරගෙනය ඒක දැමේ පුතාලම මෙතන ඉන්නවා පාසල් ක්‍රීඩකයෝ තමන්ගේ පාසල්ට ක්‍රීඩා කගන්නකොට පරදනකොට ලැජ්ජ වෙන්ඩෝිය. උග මගේ මගේ ප්‍රතිපත්ති වෙනස් ම දැන්න මං හරිදරම මේ රට කියලා නමුත් මගේ තිබුණන එකමදේ මම පරිදින්න කමි කෙක් නෙේ ම හමදම කියන්න පලවිදිමදික මම කියන්න දෙවනිිය වුුණට පිළිගන්ඩ එපා කියලා නැ පිළිගත්තර කමන්නෑ හැබ අපි යනවානං දින්නත් තරදුනත් දෙකම එක හොඳ ක්‍රීඩාව කියන එක මගේ ධර්මය නෑ. ඒක තිබුණ පොඩි කාලය මං එක වෙනස් කර මට වනලා තිබෙන දින්න දින දෙදිනනය එකමයි හැබ ඒ ඒද කරන්න කියලලා මට වැරදිලත්න ොකද අපි එක පාටම අපි යනවනම් හරි අපි යන මේ තරගේ ජයගන්ඩ බැරිවුණෝ ද්‍රෝගර්න බැරිවුණ පරාජවන අප ඔක්කුම් පිළිගණඩෝන. එතකත් අපි හැම වෙලේම රිනහත්මක සංකල්පයක්ක අපයන්න අපි එකක් තියනෝ ඒක නැතිවුණනො දෙක නැතිවුණුත් තුුණ කියන ඒමන මේ අපි අන්ඩෝන මෙතැට යන්නන්නේ ගියොත් හරි නැතිවුණොත් අපි දැනගඩෝන එක පිළිගන්න. මෙන මේක තමයි අපි දාාහතර දෙන ඔවලුවට දැම්. සමාර් දවස්තිබන අපි තරග පැරදිලාපුහම කාමරගේ එකක්නෙක්ව තැන ලියද. රැට ගන්නෙත් නෑ. ඒ ඒ ලැජ්ජාව බය කියන එක ලැජ්ජාව කියන එක අපි දාහතර දෙනගේ ඔළුවල්ට ගිලා බැස්වා. මොකද තමන් රටක් නියෝජනය කරනකොට අපි මිලියන විශ්සක රටේ ඉන්න මිනිස්සුන්ගේ සංසෂය අපි නැති කරණයේද කියන. එහම තමයි මානසිිකක්ව අපි වෙනස් කර ඒවගේ අපිට අපි තවත් එකක් ගෙනවාි ඕනම කණ්ඩෑමක් එකක් ඕනම ක්‍රීඩකන්ට වඩ අපි හොඳයි කියනෙු සමාලටි හොඳ ැති වෙද පුළලන් නමුත් සංකල්පයක් අපි ගෙනාව අපේ තරුණ ක්‍රීඩගයන්ගේ ඔලු හදන් මොකද තරුණ ක්‍රීඩෝකයෝ නංවලට බයයි මං කියන්න එක ප්‍රධන ප්‍රධාන ක්‍රීඩකෙක් ටහිරකොදවගේ ත්‍රීඩා ගනකට අපේ පන්දයනන්න කටය තරුණ පන්ධයන්නේ අපි කිවව නමත් දන්නේ නෑ ඇදම් කියන විරිචස් බැඩ් කරන්නනවා මේ පන් විරිචස් කවති කියලා දන්නේ නෑ හැබයි ඉතාමත් අඩු පන්දුආරයකද මෙයා වු් කරා ඉටසේ පන්දානක් විරිචස්ක යටද බැඩ් කරන්නන්නේ න කියල අපි අපිටි ොලුන් හදගන තිබ විරිචේස් කියන්නේ වෙලාකට එක පමම්දුවකට ක්‍රඩාගරන්න පුලුව බත්ව කන විරයි හැබ අපි දන වීපරිචස් කියන්න මේ හොඳ ක්‍රීඩක එක ඇත නමුත්යා එක බෝලට ගහන්න පුළුවන් වැඩි ගාන හයයි අපේ ලුවව තිබේ බෝලකට ලක්ුණ තියක්කර ගණන්න පුලන් කිය අර ඒවාගේ මානසික මානසිකත්ය අපි හදාගෙන තිබුණ මේ ප්‍රධන ක්‍රීඩුක දැක්කම් එක කාල තිබුණ අප ක්‍රීඩකයෝ ඔයිම්රාන් කාන් ලාව න් බෝතම්ලාව දැක්හමද මිල කුතු නමාගෙනග කතා කරන්න ඇැම ස්කල කොල්ලි කැටියටුවත් මංගේ හෙම එක මට ද ඉින්ග්‍රීසි න්ට කල්ලන් එක කතා කරන්න බෑ දකින්න්ද මට කළ ජාව කකත්නයකහි කතා කරන්න හැබයි ම ඔලු නමගෙන යන්නත්නෑ. අ ඒක මහිතැන මගේ පොටිකාලීද තිබුණු ප්‍රශ්නය ඒ ඒ තත්්‍රකට අපි තිබුණ ප්‍රධාන ක්‍රීඩකයන් අපි දැක්කාම හරි ආසයි කතා කරන්න හරියාස ළඟට වෙලා හිටගෙන ඉන්න මේ මේ ක්‍රිකට් ඔොතනින් තමයි අපි වෙනස් කරන්නගත්ත. ඒ වෙනස් කරපු ගමන තමයි අපි පවුලක්හදාගෙන එක්ද සුම්සිය අනුහාය වෙනකොට ලෝකුසල්ලන්තාරගාවලිය ජයකරාණය කරු. ආන පුංචේමමාත්තේ මට මතකයි ඔස්ට්‍රේලියාවයි වෙස්ීින්දීස් කණඩයම් දෙේ එන්න හැකි වහම ම ඇතුමාටක හිල්ලකවා සපාපත්තුමා ඉන්දියාව කිහිල්ලා ට ලුණ හතර පොයින් සතර රගෙන න්න ඇතුව මේ පැත්තට එන්න පාගල මොකදඒගොල්ල හැතුවේ අපිට ලුණ හතරද නොදීන්න්න හැබයි ඇතුමාඒක අරගෙනාව ම ඒකට ඉල්ලි මක්කර වෙන එකක්ින් දැනම මං බැලවා ඒ ලකුණු හතර තිබුණොත් අපිට කෙන්න්නේ අයක දින්න. අපි කෙලින් සමියි කෝට ෆයිනල් සල්ටේ නෝොක අර්ධවසාන පපුරත්තරගට ඉන්න පුළලන්කි. හැබැ අපිට සම්බාපයක්ක දින්න එන්න එක දෙන්න හැබැයි අපිට තේරුන් ගත්තේ මේ ලෝකුසලානේ දිනඩ පුළුවන් කියලා අපි ඉන්දදියාාවත් එක් පලවෙනි දිල්ලි වැළග හපු තරගයේදී මට මතකටේ අපි දිසිය අසුවක්ගතරනය දෙෙස් දෙෙසි හත්ත වකරය අසුවකරි අප එවලි එලෙවල ගිය හෂාන ම අන්ත මටමි කට් එකෙහිටී හශා හත්ත වගව මත් අත ලිස් ගනගෙව එදා ගීවරල අපි හෝටලටආපුහම උපුල් චන්දල්ල පුෂ්ප කුමාරලා කුමාධර්මසය ම කතා කරන තරුණම ්‍රීඩ කෙටික ඇවිල් මාර්තයක කතා කරන්න ගත්තා අයියේ අපිට වල්ක කප්ි දිනට පුලුවන් තිකෙන. දැ බලන්නඒ තරගකින් මානසිකත්ව වෙනස් එච්චා. ඊට පස්ේ තමයි අපි මේ තරෙන් තරනකට අන්න ගත්ත කොමතික ොකුසලන් තරන්ගාවලිය ගැන මං කතා කරන්න න්න නෑ ගොදනක් දන්නහිද හැබැයි ඒේ සිදුවම් කීපයක් වුණ තරකෙදවසදේ මංදේ මට සාමාන්‍යෙන් ප්‍රශෂය කියන එක ටෙන්න්ස් කියනක මකන්ගේ නෑ. හැබයි එදාවදේ මංුද නැගිටන කොට මටිතේරම මෙහි පොඩ්ඩක් කිරෙනවාගේ බෙල්ල කැරකන්න නෑ වගේ මේ මෙච්ච අුදු කාන කීඩාකරු මටත් මේ ලෙඩියාව. මංහිත නෑනෑ මේ මන මේ මන මේේ කියලම පල් හට යනවා ඇද. ති සාමන ්‍රෙක් ටම කැදල ට් එකකුත්දැගෙන බට සරපුදයෙකුද්දාගෙන මංග්‍ය කන්්ඩ යනකොට හසනුයි රෂාන එකකා හිටිය අපේ කෙනෙක්කත් නැපෙන් හැබ ऑස්ට්‍රේලියන් ටීමක ඉන්නවා ලස්සනට ඉඳගෙන සපත්තු දාලා බලේසර් දා හිටයන බැහුන්ට ටැන්දලා නිකන් ඒක ඒගො දැකහ මත්ය බයවුනනික හරි හරි ऑෆිෂල් පසේ මමයි අපි මමත් කෑමට අ දයන ම විල් ලව කු අනිතුක හි. එතකට මේ රුෂාන් අධහශානාර මටිකු අන්න එ පැත්තේ කාපටක් විෂණගත්තිය කාපට් බාගෙන් කරන කාපට ගන්නවා ගෙල් මංකල්පනා කර දෙන මේ අපේ ජීවිතය තියෙන වැදගත්ම දවස මේ අවරුදුගාන ක්‍රීඩා කරපු මගෙත්ත ඇගේ මස්සේ එහෙම හිර වෙලා පස්සේ අපි දෙන්න කත අපි තුන් දැන කතාකල අපිත් ගිය දැට බල කියලා ඒ යනකොට මගේ ටීම් එක ගේ සහෝතරටික රපියල් දහදාහට තියෙන කාපට දා හටාරගෙන විසිදාහ තියනෙ පන්දා හටාරගෙන තවත් කෑගහනෝ. පස මං එවෙලෙ හිතා ගත්තා අපි මේ මෙච්ක තිීල රයි කියලා ම දක ස්ට්‍රලියන්ටමික බනොද කරන්න අපේ උන්ටික බනවාද කරනිග. ම හරි සන්තෝසි පුර න්දුන්න මත් කාපටා ගත්. තරගෙන අපිටි ඇවිල්ලකාමරට මයිනකොට බන්ධන ගත්තා මේ තරගාවල අපි දිල බරයි කියර. මොකද අපි තරග පටගන්ද ක්‍රීඩගන කියට පස්සිතම අපි තරගගේ පටන්ගත්ත. ඉටිස්සලන් දවසර ඇතිබන ක්ඩෑම් දෙකටයි මගේත දහක්විතර ඇවිල එලිය දිිනරකක් රැකෑමක් ඒ ප්‍රධාන වේද පර්‍රද හෙට්ේබලි එක කිය තින ඒ හිට ම හිතන පනහක්විතර මං එක පැත්තක ටේලනි පපැති කෙරල අපි දෙන්නට අපි දෙන්න පේනෙැටි කගන්න අප මගේ ලඟ තමයි ට්‍රෝෆියක දාලා තිත්්බේ එක පෙන්නුම් කලතිම අපේ ඉස්සර එතනත් වන අතවදයක් ම දැ කෝස්ටේලියෙන් කණ්ඩෑම ඇවිල පින්තුර ගන්නවා දෙ මව පුල්ගෙන් අරි කුමාගෙන් හරය පින්තුරක ගන්න ට කියලලා නෑ යෝග ගෙදරගෙනන අප ගෙදරගින් මකි ද මේ මං කියන මාන සිකත්ව අපේ මානසිකත්. ඒ විතරක්න මේ දැ එදාර අපි ඔහු ඉන්නකොට මමයි ඩලිපයයි එක පාට අපි දෙන නැති වුණා ර නම විතරට මයි දුලිපයයි වාහනයක් කරගෙන කිය ග්‍රවන්් එකට මොකද ඉටිස්සල දස්සක මයි දුඩි ගෞන්් එකට අපි එක දස ප්‍රටික්ක ට තෙරුණ රෑ පින්නේ නොවා කියලා හැබ ඒ අපිට අන්තිිම දස මේ සිද්ුව නවදති කියලා බලන්න ලිපව ඇදග අපි දෙන්න හිල්ල පලනොට වතුරු දාලාවා වගේ හැබ එමන මේ පින්නත් එෙක්ක හතාහමාරට වෙනකොට පින්නේ නෝි ආවා ඇවිල්ල මනකොට මමයි ඩුලිපය කතා කරේ අප ඉනි ස්පිනස් ටක අපි කොහමද රෑට බෝල් කරන්නක මොක සාමාන්‍ය කප්ේක තියන දෙයක් තම ඉස්සල බැට් කරන එක හැබ අපි ටීම්මීටින් සාකච්ඡායදී අරවිද අරුණහම අපි දහතුන් දෙනම හිටි අප ස්සල ෆිල් කරන්නුවනික ඉදවන බල්කප් දින්න මෙහෙම අපිඉස්සල බැට කරමක හැබයි බම මාරුවෙන් මොක දරවිදගේ අපසට් කරගන්නත් දනේ මිනි අපසට නො කොකම අපසට් අපි දතුන් රම් අපේ නොන කමන්න කරන්න අපිසාමන්න ලම කියන යා සතෝන් තින මොකදගේි ක්කුටික ගන්නවා එක බොල් කපේකුුණ අපේ ටීමගේි හදල තිබනේ ද සමත්තයි කලෝටයි හි කියන්න පලන බ හන්න්න අවටනාට කමන්නයි ඉල්ලා ගුරුසිංහට දී තිබේ කට එක කියයොත් ඕවර හතලයක් තරග හන්ඩ අවශයලාට කියන්න අවු් කියලා. අපි යත් තවට් කරන ඕනෙලාට. අරවිින්ද ඕෝ ඉදිරක ක්‍රඩා කරන්න කියලා තියෙනවා ඊට පසසිටය මයි හශානු රෂානය අපි දුදන්න ැමයි ඔක්කොම අර කණ්ඩාම කුණු වැඩා දිින්ට තියෙන්නේ විකට ගියහම උඩිින්යන්නන්න අපි විට නැතිවලට පස්සර ගින්යන්න එ අපිත් අපි තුදන්න තම ක ක ටරල් කරන්න කිය. හැබේ කවදාවත් රෂාන් හරි හෂාන්හරි අර විධරරි කවරත් කියල නහ මට නම් ත්‍රීතර බැට කරන්න ෝට ම නබ ූ බැක් කරන්නේ ම යි එෙමනෑ පරෂාන් නෝපන් කරපු ක්‍රීඩගේෙක් හැබැයි මංකිවවා මට උම්බර හය හත හොඳ පිතිකරුව කෝන කියලා පෂාන් කැමතිවුණ පල් හගහන් මගේ මගේ ක්‍රිකට් පවුල් ක්ඩාම තිබුණ මෙ මේකයි පැනෙස හැබයි පන්ද පවුගේ ල සහ ක්‍රීඩකනට කි හ ේෂ් ක්‍රීඩකන්නට පොඩ් පල් හට ෙල් තරුණ ක්‍රඩගේට අවස්ථාව නෑ ම නුම්බරතු. ොබ මේ මේව ඇතම අපි ක්‍රිට ්‍රීඩ වසර ග හැබ අපේ අපිට නොම්බරයක් තිබුන්න අපි ක්‍රීඩා කරන්න ගාන්් එක කිය යනුට අපට නොම්බරයක් නෑ කට්ටන් කියන ඕනම දැනක අන්ඩෝන මමත් මට හිතුන අහම ඉන්දියානු සෙවවි ෆයිනල් එකෙ අපි විටදක ටච්චගම රෂන්කක් න් ගන ම රෂාන් විස්සර හටයවල මන් පල්ලි හටකිය රෝෂාන් පැහැකිවේත් නෑ ම පල්ලට නකැති නෙත්නෑ ඒකැන අපිට කණ්ඩයමට තිබ අපේ ක්‍රීඩ ගෑන්ට තිබන කණඩෑමට ඕන විදිහට ක්‍රීඩා කිරම මිස ක්‍රීඩකයන්ට ඕන විදිට කණඩායමට ්‍රීඩා කිරනි මෙ මෙතනයි අපිට මෙච්චරවල් ලෝක කුසලාන් ළඟටැවිවෙල්ලා තරගල ලඟට විල්ල දිනාගන්න බැරි අපි ඉතාම ක්‍රීඩා කරන්න එක එක්ෙනට තමන්ගේ පෞද්ගලිකත්ය බලාගෙන මිස ක්ඩයම බලාගැනනේ මෙ මේක හදනකම් කවදාවත් අපට එ ඔබට අන්නබ එතිං මංකිවේ අද ක්‍රිකට ටීඩාවගෙන අපි කතාකරොත් ගාම ජිසානක මහත්තයටට කරන්නේ ලකු අගෞරයයක් මොකද ක්‍රිට තාමත් හොඳ ත්ක තියනෙ හිද මංගැන කතානො කරන්නවා. හැබැයි මම කණකාටය කියන්න ක්‍රගිදකයෝ හැමෝම මෙම පස්සට වෙලා ඉඳලා ක්‍රිකට ්‍රීඩාව කඩාවැටුුණට පස්ස විතරක් අඩන්ඩනං එපා. මේ කියන්න අපේ ප්‍රධාන ක්‍රීඩ්ක ඔක්කටම මෙති රන්න හැමෝටම කාලය ඇවිල්ල තියන එක්කො මේ පරිස්සන් කරන්න එක්කෝොත් අපිත් ඇැස්වාහගෙන කරන නුට ඕන දෙකර පල්ල ක්‍රිකට ේටඩාව විනාස කරල්ල කියන්න ත්වේට නති කියෙල. මනන්දැන් අවරුදු ගාන තිසකය හනු. හැබැයි මේ හදන්නනම් අනහොපපුං චේව මහත්තේලා පරණ ක්‍රීඩකෝ පරිපාලකෝ එක්කහු වෙලා මේ තත්ත්ව වෙනස් කරන්න කර නැත්ත. අපි සම්තෝෂ වෙච්ච මේ ක්‍රීඩාව තවත් එන්ඩෙන්ට පල්ල හට යනම එක ගැන මම කණගාටයනවා. අපි ආණ්ඩුව හදනකොට දෙදස් පහලුවේ නොම්බර එක වි්සයි විස්සෙහිට පොුවත් පි අද අෆිගනිස්ථානයට පල්ලි හට ිල්ල. එතනින් පේනවා අපේ ක්‍රිට්ල විශාල දියුණවා තියන කියල. ටෙස්තතත්වය අපි තුනහිට පපුො අපි අද හයට ගිහිල්ලා. තනිදින අපි දෙකට හිට පොය අද කියලා හතට. ති මෙහෙම වෙනකොට ම මේ ක්‍රඩයමමුත්තුමාටත් මතක් කරන මන්දන්න ඔබතුමාටත් විශාල කරදර අමාත්‍යන්ස දෙකත්දීලතින්. හැබැයි මදන්න ඔපතුමා දක්ෂ මම කියන්න ම නොද කරන්න ඕනි කියල මෙතන පරණ ක්‍රීඩකෙ න්නවා පරණ පරිපාලක ඉන්න මේ තත්ව වෙනස් කර නැත්තං. අපි හදැ ආදුුව තමයි ක්‍රික ්‍රීඩ විනාසකරපු මාආ්ඩු බවට පත්වෙෙන්නේෙ කියනෙත් පහු කියකාලෙ පත් වනාා. වස්රන්න පුළුවන් අප ප ැමතුමාට හරි විදියටට මේ ක්‍රිකට ක්‍රඩාව ඉස්තරහටගෙනයන්. ම එතන් මං කාලිහගක් ගත්තාමන්ට රැසීමට යන්ඳහම්බනය කරන්නේ නමුත් ම හිතුව මකට නවත්තන්න ඕන දන්නේෙ ම ොලටිකු දාාග නම නොද කතා කරන්න ඕනි කියලා හැයිං කොලේ බලටත් සිදදුන්න. ොද ක්‍රිකට් ක්‍රීඩාව කියනදේ තිලාන්කිව්වාගේ මේක ආගමක්. මේ රට ආගමක් බොට පත් ච්චි ක්‍රකට ්‍රඩාව අද ආගම්නෙමේ. නිස්ු ල දත ක ති න. දෙක හින්ද අපි සියල්ලු දෙනාග වගේකීම මක් තියෙනවා ඒවිත රැක්්නෙම අපිට මේ ක්‍රීඩා ආරක්ෂා කරන්නඕන අවසා නාශෙන්තලාන් බෝ මිස්තුති මට ආරධනා කිරීම ගැන සංවිධන කර සේද නටමත් අදම ස්සානයට පැමණ බ සියල්ල නමත්ම සතුති න්තයන ම පුතාලාගකෙන් ඉල්ලි මක් කරන්න අපි ක්‍රීඩක හැටියට ම ක ්‍රඩා කරනකොට වදාවත් සල්ලි ස්තරහ තියක ඉඩා කරන්නන්න පපති. ක්‍රීඩා කරනකොට සල්ලි හම්බවෙයි සල්ලි පස්සේ බලාගෙන ක්‍රීඩා කරන්න එපා. මං මේ කතා විවරණ කරන්නනට කරන්න් ඉස්සල්ල මගේ අම්ම කියපු දෙෙකුත් මතක් කල මං මේ කතා විවර කරනවා. ම එක්ද සම ස්‍යස්සූතියකේ මම පලෙන් ටෙස්තාරගේ ක්‍රීඩා කරාට පස්සේ තේකම පෙනියකින් මට ටීස්මට එක කරන්න ආරාධනවක් ලබුණු මතවට පාසලයා ක්‍රීඩ එකක් මට අම්ම එදවසලා දෙන්න ගට මට රුපියල් දෙකයි අපේ අම්මගේ පටියේ රුපියල් එක්දස් නමසය පණහයි අම්ම ග්‍රජුව ටීජ කෙන